పటంగము శ్రీలంక మగన్ పటంగము වැටුණු රට හදන නායකයා ඔහුයි 21 වෙනට වෙනිදට නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවයි අපි පසක් කරන්නේ මතුගම පුළුවන් ශ්‍රී ලංකා ඔබව අමතන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමාට අතිගරු ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි Hindu පූජක පක්ෂයෙන් අවසරයි Islam පූජක පක්ෂයෙන් අවසරයි මේ රැස්වීම සංවිධානය කරපු පියල් නිශාන්ත මැතිතුමනි විදුර වික්‍රමනායක මැතිතුමනි කළුතර ඔබේ පක්ෂ නායක රෝහිත අභේගුණසේකර මැතිතුමනි රාජිත සේනාරත්න මැතිතුමනි මං සමග පැමිණි ජීවන් තොණ්ඩමන් හැමතිතුමනි අනිකුත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුනි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුනි සංවිධායකවරුනි අපේ මට මට අමතක වුණා ලක්ෂණ විජේවන්න කිව්වේ නැත්තම් එයා වේදිකාවෙන් අයින් වෙලා යනවා. ඉතින් කොහොමද කියන්න උනා? ඔය පැස්කෝල් හැමතිතුමටි පාලි තෙරපි මැතිනියනි මිත්‍රවරුනි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඇහුවනම් මැතිවරණයක් තියන්න පුළුවන්ද කියලා පිළිතුර වෙන්නේ කරන්න බෑ කියලා. ඒත් අවුරුදු දෙකක් ඉස්සෙල්ලා ඇහුවනම් ආර්ථිකය හදන්න පුළුවන්ද කියලා ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන්ද කියලා ඒකටත් කියන්නේ කරන්න බෑ කියලා. දැන් ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කළා අපි දැන් ඡන්දේ පවත්වනවා. ඇයි ඡන්දේ පවත්වන්නේ? ජනතාවගේ වරම අරගන්න මේ ස්ථාවර කරපු ආර්ථිකය තහවුරු කළා ආපහු මේ රට බංකොලොත් නොවන වැඩසටහනකට යන්නයි මම ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලන්නේ. අවුරුදු දෙකකින් මේ රට ගෙනල්ලා අර වැටුනේ තැන ඉඳන් ගොඩගත්තා. ඒ ගමන අවසන් කළා නෑ. තව අවුරුදු 3-4ක් ඕනේ වැඩ කටයුත්ත කරන්න. ඒක ඉදිරියට ගෙනියන්න. අන්නේ එහෙනම් ඔබ මේ කරපු වැඩ කටයුතු විශේෂයෙන්ම අගය කරනවා නම් සහයෝගය දෙනවා නම් ඒ සඳහා වරමක් ගන්ටයි මම මෙතෙන්ට පැමිණලා තිබුණේ. මම බාරගත්තදී රටේ දලදේශීය නිෂ්පාදනය වැටිලා තිබුණා. 2019 ඩොලර් බිලියන 89 2022 ඩොලර් බිලියන 76 වැටිලාද 15%කින් වැටුණා. අනික් අතට රුපියල් 1 ඩොලරේට 100 රුපියල් 105ක් තිබුණ 85ක් තිබුණ අපේ රුපියල 370කට වැඩි වුණා. සම්පූර්ණයෙන් වැටිලා තිබුණේ. උද්ධමනයේ 30%කට ගියා. ජීවත් උනේ කොහොමද කියලා අපිට හිතන්න ඕනේ. අපි හැම එක්කෙනාම සම්පූර්ණ ආර්ථිකය නැවතුණා. පොඩ තිබුණෙත් නැහැ වගා කරන්න. කිසිම බලාපොරොත්තුවක් නැති අවස්ථාවේදී තමයි කොහොම හරි රුපියල ශක්තිමත් කළා. බඩුමිලත් පාලනය කරගෙන අපි ඉදිරියට ආවේ. අද ආර්ථිකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. කෘෂිකර්මය, කර්මාන්තය, අනික් නිෂ්පාදන, සේවාංශ මේ සියල්ලම සංචාරකංශ ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. රෝහල් තියෙනවා, පාසල් වැඩ කටයුතු කරගෙන යනවා, රජයේ කාර්යාලය වැඩ කරනවා. එහෙනම් අපි සාමාන්‍ය තත්ත්වයක් කෙරෙහි තමයි අපි විශේෂයෙන්ම දැන් ක්‍රියා කරන්නේ. මොකද මේ කරපු වැඩ කටයුතු ගැන ජනවරමක් අරගන්න ඕනේ. මම අගමැතිකම ජනාධිපතිකව බාරගත්තේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට. තනි මන්ත්‍රීවරයෙක් හැටියට. මම මෙහෙන් දැම්මේ ලක්ෂ්මන් විජේමානයි පාලි දේවරත් පෙරමත් කරදුන්නා. මම ගිහින් මට මන්ත්‍රී කණ්ඩායමක් සියලු දෙනාම නෙමෙයි මන්ත්‍රී කණ්ඩායම් බොහෝ
පොහොට්ටුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිල්ලා මට සහයෝගය දුන්නා. ඔයගොල්ල මේ රටේ ජනතාව වරමුදුන්නේ ගෝඨාභය රාජපක්ෂට. හදිසි අවස්ථාවේ මේ කරගත්තහම මට පෙවුන තව ඉදිරියට ගෙන අවුරුදු 3-4ක් වුමනයි. එහෙනම් ඔබේ වරම අරගෙන ඉදිරියට යන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔබේ අනාගතය වෙනුවෙන් මම ඇවිල්ලා තියෙනවා. වෙන එකක් නැහැ. මම ඔක්කොම තනතුරු අරගෙන දැන් තියෙනවා. ජනාධිපතිකමත් අරගත්තා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් එන්නේ මගේ අනාගතේ හරි. වාර්තා ඔක්කොම හදාගෙන ඉවරයි. ඒත් ඔබේ අනාගතය වෙනුවෙන් මං එන්නේ මේ සැරේ ඔබේ සහයෝගය ඉල්ලන්න. අපි බංකොලොත් භාවයෙන් එළියට ගන්න පිට කරනවා විතරක් නෙමෙයි ආර්ථිකය ස්ථාවරය කරන අපිට හැමදාම ආනයන ආර්ථිකයක් වෙන්න බෑ. අපි අපනයනයට වඩා අපි ආනයනය කරනවා. අපි ණය ගන්නවා. දැන් මේ සැරේ මේ ණය ගෙවන්න මං හදලා තියෙනවා ක්‍රමවේදයක්. අපිට 20-42 වෙනකන් කල් දීලා තියෙනවා. ඩොලර් බිලියන 10ක විතර සහන දීලා තියෙනවා. ඉදිරියට යන්න ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3යි, IMF එකෙන් ඩොලර් බිලියන 3යි. ඒත් මේ ඔක්කොමෙන් වැඩක් නැහැ. අපි අපනයන ආර්ථිකයක් වෙන්නේ නැත්තම්. එහෙනම් මම ලියලා කියන්නම් ආපහු මේ தත්ත්වයට එනවා කියලා. Taman කැමති දෙයකට එන්න. සමහරු කිය අපි ජීවතුන් අතර නෑ කාලේ කමන්නේ. තමන්ගේ දරුවන්ට ඒක දෙනවද? මුණුබුරාට මිනිබිරියට දෙනවද? අන්න ඒකයි මම ඇවිල්ලා තියෙන්නේ. අපි ඉදිරියට යන්න මේ රටේ වෙනසක් කළා, අලුත් මාර්ගයක් ඇති කළා අපි යමු කියලා. ආර්ථිකයේ වෙනසක් ඇති කරන්න. එහෙනම් අද තියෙන தત્ත්වය දිනුව ගෙරන්නට පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන මම ඉදිරිපත් කළා තියෙන්නේ. මේ ප්‍රතිපත්ති නෙමෙයි. අපි දැන් ආරම්භ කළ ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩසටහන. පරමාර්ථ පහක් තියෙනවා. එකක් ජීවන බර සැහැල්ලු කරන්න. අද අපි බැලුවොත් පෙට්‍රල් මිල, ගෑස් මිල, බිත්තර මිල, කුකුල් මස් මිල ඔක්කොම අඩු වෙලා තියෙනවා. සමහරට 40%කින් සමහරට 10%කින්. ඒත් ඒක මදි. අපිට තාම යම්කිසි බරක් තියෙනවා. බර අඩු කරලා තියෙන්නෙම. බර නැති කරන්න ඕනේ. අන්න ඒක ඊළඟ අවුරුදු 3-4 කරන්න තියෙනවා. මං ඇහුවොත් මෙතුමෙගෙන් මුදල් කොච්චරද ඉතිරි වෙන්නේ කියලා, නෑ ඉතින් පොඩ්ඩක් ඉතිරි වෙනවා කියයි මේ සැරේ. දැන් තවත් ඉතිරි කර ගන්න ඕනේ නේද? ඒකයි බලාගෙන ඉන්නේ මෙතන මම කතාවට ඇහුම්කන් දෙන්නේ නිසා. අන්න හරි. ඒක කරන්න ඕනේ. ඒක කරන්න බෑ. කරන්න තියෙන්නේ රුපියල ශක්තිමත් කළා. මං රුපියල ශක්තිමත් කරන්න ශක්තිමත් කරන්න දැන් මම හිතන්නේ ඩොලරයට රුපියල් 299. බඩු මිල ස්ථාවර වෙලා බඩු මිලත් අඩු වෙනවා. සමහරු කියන්නේ නෑ අපි බදු අඩු කරන්නම් කියලා. ඉතින් බදු අඩු කරලානේ මේකට අපි වැටුනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ආවේ ගමම්ම 2019 බදු අඩු කළා. අවුරුදු 2ක් යන්නේ ඉස්සර ආර්ථිකය කඩා වැටුණා. ඇයි ආදායම නෑ. අපි ආදායම් තියාගෙන රුපියල ශක්තිමත් කරමු. ඒකයි අපිට දැන් තහනම් කරලා තියෙනවා. මුදල් අච්චු ගහන්න බෑ. ගිහින් ණය ගන්න. ඉතින් අපිට සිදු වුණා මේ වුවමනා ආදායම් මෙහෙන් හොයාගන්න. අමාරුවෙන් හරි මට හිතලා අන්තිමට කොහොම හරි වැට් වැඩි කරන්න සිදු වුණා. මම දන්නවා ඒක තිබුණ අමාරුව. ඒත් එතෙන්ට ගියේ නැත්තම් අපි ගොඩ එන්නේ නැහැ. අපිට ගින්දර මැදින් යන්න තියෙනවා අර කතරගම කරනවා වගේ. උත්සව කාලෙදි ගින්දර මැදින් යන්න තියෙනවා, ගින්දර පාගගෙන යන්න තියෙනවා එළියට. අන්න ඒකයි අපි කරගෙන ගියේ. කොහොම හරි දැන් ජීවන බර තව සැහැල්ලු කරන්න, රුපියල තව ශක්තිමත් කරන්න බලන්නේ. අපේ අපනයනය වැඩි කළා, අපේ නිෂ්පාදනය වැඩි කරන්න. ඒ පළවෙනි එක. දෙවෙනි එක රැකියා බිහි කරන්න. තුන්වෙනි එක බදු බරත් සැහැල්ලු කරන්න. හතරවෙනි එක ආර්ථිකය අපනයන ආර්ථිකයට පරිවර්තනය කරන්න. පහ අස්වැසුම උරුමය ආරක්ෂා කරන්න. ඔය කාරණා ගෙනියන්ටයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ආදායම වැඩි වෙනවා නම්, දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා නම්, ඒ වැඩි වෙන්න අපිට පුළුවන් බදු එකතු කරලා දැන් තියෙන බදු බර ටිකක් අඩු කරගන්න. ඇයි
බදු දැල ලොකු කරනවා. බදු දැල දෙගුණයක් කරනවා. බදු දැල තුන්ගුණයක් කරනවා. බදු ගෙවන්න නැති අල්ල ගන්නවා. එතකොට එහෙනම් අපිට ඕනේ මුදල් මීට වඩා වැඩි ප්‍රමාණයක්කින් ලබා ගන්න පුළුවන්. වැඩි සංඛ්‍යාවකින් ලබා ගන්නකොට ඒ බදුක පිළිබඳත් සැහැල්ලුවක් ලැබෙනවා. ඒත් ප්‍රධාන වශයෙන් අපිට තියෙන්නේ මේ රටේ ආර්ථිකය පරිවර්තනය කරන්න. අද අපිට බැහැ තවත් ආනයන ආර්ථිකයක් ගෙනියන්න. අපි අපනයන ආර්ථිකයක් ගෙනියන්ට ඉන්නේ. මොකද්ද පළමුවෙන්ම කරන්නේ? කෘෂිකර්ම නවීකරණය. මතුගමත් කෘෂිකර්ම නවීකරණයක් කරන්නට. ඇයි ඒව කරන්නේ? අපි දැන් අපනයන කෘෂිකර්ම ඇති කරමු. ලෝක ජනගහනය බිලියන 9.7 ඉඳන් 9ට යනවා. ඒ කියන්නේ බිලියන දෙකකින් 20-50 වෙනකොට වැඩි වෙනවා. අපි බලමු ඒකෙන් කොටසකට ආහාර දෙන්න. මිලියන 20කට දුන්නොත් ඇති නේද? හොඳට. ඉතින් අපි දැන් අපනයන ආර්ථිකයට යමු. අපි නිෂ්පාදනය වැඩි කරන්න. කොහොමද ඒ නිෂ්පාදනය වැඩි කරන්නේ? පළමුවෙන්ම වී වගාව. හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 8ක් ලබා ගන්න වියලි කලාපේ. එතකොට මේ කලාපයේ සමහර කුඹුරු වෙනත් භෝගවලට අපිට යොදවන්න පුළුවන්. අපනයන භෝගවලට, වැඩියෙන් මුදල් දෙන භෝගවලට. එහෙනම් කෘෂි නවීකරණයෙන් අලුත් ආර්ථිකයක් ඇවිල්ලා අලුත් රැකියාව හොයලා අලුත් ආදායම් මාර්ග ඇති කරන්න. දැන් ඒ ගැන අපි තනියම කරන්නේ සමාජයට වෙනත් සමාගම් එකතු කරගෙන නිෂ්පාදනයේ මිලදී ලගන්න වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම දැන් තියෙන කොටස් වෙළඳ පොඩක් කොළඹ කොටස් හුවමාරු කරගන්න පුළුවන්. මම බලන්නේ ලංකාවේ ඒ වගේම හැම දිස්ත්‍රික්කෙම කෘෂි නිෂ්පාදන වෙළඳ පොලක් ඇති කරන්න, හුවමාරු කරගන්න. කෘෂි නිෂ්පාදන හුවමාරු කරගන්නට වෙළඳ පොලක් ඇති කරගන්න. එකක් නැත්තම් දෙකක්. අන්න ඒකෙන් තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්න තියෙන්නේ. ශීතාගාර ගේන්න, ගබඩාවල ශීතාගාර ගේන්න, මේ වගේම අලුත් ලොරි ගේන්න, ආහාර ද්‍රව්‍ය ගෙනියන්න, හානියක් නොවන විදිහට අලුත් ක්‍රමවේදයක් ඇති කරගන්න. පියල් අපි මේකත් විශේෂයෙන්ම ඇති කරගමු. කෘෂිකර්ම නවීකරණයක් කළා, අලුත් මධ්‍යස්ථානයක් ඇති කරගමු. පස්තුන් කොහෙල ඉස්සෙල්ලා කරේ කුඩුඳු වගා කරන එකනේ. ඉතින් ආපහු කුඩුඳු වගා කරන්න. අපි තින්න කාලේ කුඩුඳු වගා කරේ. වෙනත් භෝග අරගන්න. අපිට මේක රබර් වැවුවා, කුරුඳු වැවුවා. පස්තුන් කෝරලේ තව මොනවද කරන්න බෑ? ලෑස්තිද අලුත් වෝග වගා කරන්න? කවුද ලෑස්ති? අපි මෙතන කෘෂි ආර්ථිකයක් ඇති කරමු. අපනයන ආර්ථිකය දෙවනුව සංචාරක වෙන ගාන 125 ඉඳන් 50 කරන්න. දැන් එක සංචාරක එක සංචාරකයෙන් එක දවසකට අපි $150 හම්බ කරන්න. මදි $400 හම්බ කරන්න ඕනේ. බලන්න එතකොට වැඩි වෙන මුදල. මේ ප්‍රදේශයේ තව දියුණු කරන්න වැඩසටහන් තියෙනවා. අපි රිච්මන්ඩ් කාසල් දෙක වටේ ප්‍රදේශයක් ඇති කරමු. අලුත් අනාථ නිවසක් දෙමු. රිච්මන්ඩ් කාසල් එක මධ්‍යස්ථානයක් කරගෙන අපි ඇති කරගමු මේ ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍රය. මේ ඇතුළේ ඇති කරගමු. හයි බැඩියෙක් කරන්න. ඒ වගේම අපේ නිෂ්පාදනය, කර්මාන්ත නිෂ්පාදනය වැඩි කරගන්න. ඒක දියුණු කරන්න. දැන්ට තියෙන බිංගිරිය මේ ප්‍රදේශයට අමතරව අලුත් ආයෝජන කලාප ගණනාවක් අපි ආරම්භ කරනවා. අලුත් සංචාරක කලාප ආරම්භ කරනවා. පුළුවන් ශ්‍රී ලංකාවේ හැම එකක්ම සඳහන් කරලා තියෙන නිසා මම අලුතෙන් ඒ ගැන කතා කරන්නේ නැහැ. එතනින් රැකී අරගන්න. ඩිජිටල් ආර්ථිකය ගේන්න. එතනින් අරගන්න. බලශක්තිය, සූර්ය බලශක්තිය ඇති කරන්න. මේ හැම එකෙන්ම අපි බලන්නේ අලුත් රැකියා ඇති කරන්න. දැන් මේ තරුණ තරුණියෝ මෙහෙ මට ලිපියක් දුන්නා. ඉල්ලීම් තියෙනවා. මේ ඉල්ලීම් ගැන ප්‍රශ්නයක් නැහැ. මේ හැම එකටම මම එකඟ වෙනවා. ආපහු අධ්‍යාපනයත් මතුගම සෙන්ට්‍රල් එකෙන් පටන්ගෙන
CWW කන්නංගරගේ අනික්වත් අපි දියුණු කරනවා. හොඳ කාර්මික විද්‍යාලයක් නැද්ද මෙහෙ? ආ එකක් දෙන්න ඕනේ. අපි දෙන්න එකක්. මේ රටේ තරුණයන්ට මොකද්ද අපි කරන්නේ? ඉස්සෙල්ලම එන අවුරුදු 4ක් රැකියා දෙන්න බැරි වුණා. එන අවුරුද්දේ රැකියා ලක්ෂයක් වෙන් කළා දෙනවා, ආණ්ඩුවෙන් දෙනවා, පුද්ගලික අංශයෙන් දෙනවා. ආණ්ඩුවේ අපි දෙන්නම් පුද්ගලික අංශේ අපි එයාට අවුරුද්දක පඩි ගෙවන්න මුදල් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්ථිර කරන්න ඕනේ. ඊට අමතරව මේක ඇතුලේ ස්වයං රැකියා දෙනවා. ස්වයං රැකියා කරන ඇයටත් මාසික දීමනාව දෙන අවුරුද්දක්. අපි සහන දෙනවා. විශේෂයෙන්ම කෘෂි නවීකරණයට, ඩිජිටල් ආර්ථිකයට අන්න මේ ඉල්ලන ඒවා තියෙනවා. ඩිජිටල් ආර්ථිකයට යන එකේ පොතේ තියෙනවා. ඉතින් බය වෙන්න එපා. මම කියන්නේ ජෙන්සී පරපුරට ඩිජිටල් ආර්ථිකයක් අපි දෙන්න ඕනේ. ඒකනේ මේ අය ඔක්කොම ඉල්ලන්නේ. ඉතින් මේ සියල්ලම අපි මෙතන දෙන්න ලෑස්තියි. ඒ වගේම උරුමය ඇතිකරේ ඔබට අයිතිය දෙන්න. ආණ්ඩුවේ බලපත්‍ර වලින් ඉඩම් තියාගෙන වැඩක් නැහැ නේ. ආණ්ඩුවටත් වැඩක් නැහැ, ඔබටත් සහනයක් නැහැ. ඒ නිසා අයිතිය අරගන්න. අයිතිය දීලා රටේ අයිතිය වැඩි කරගන්න. වතුකරේට අපි ඒ වගේම ගම්මාන දෙනවා. ඒ සියල්ලම කරගෙන යන්න. මෙන්න මෙහෙම තමයි රටේ ආර්ථිකය දියුණු කරන්නට මං බලාපොරොත්තු වෙන්නේ. දැන් මගෙන් අහනවා කවුද ටීම් එක කියලා. මේ ඡන්දේ දීනේ ටීම් තෝරන්න නෙමෙයි, ජනාධිපති තෝරන්න. ජයා ජයවර්ධන ජනාධිපති කරාම අපි දිහා බැලුවේ නෑ. එතුමා මේවා කරා. චන්ද්‍රිකා කර ඇති අනික් අය දිහා බැලුවේ නෑ. චන්ද්‍රිකාව කරේ මහින්ද කරනකොට වෙන අය දිහා බැලුවේ නෑ. අපි මෛත්‍රීපාල සිරිසේන කියන කවුද අපි දිහා බැලුවේ? අපි කිව්වා මෙයාට ඡන්දේ දෙන්න කියලා UMP කාර්යයන්ට කිව්වා. ඒකයි ඡන්දේ දුන්නේ. ඉතින් හොඳ කවුද හොඳ ජනාධිපති කියලා බලන්න ඕනේ. ඒ පුද්ගලයා ඇමරිකාවේ තෝරන්නේ ට්‍රම්ප් නැත්නම් හැරිස් මැතිනිය. අනික් වටේ ඉන්න අය දිහා බලන්න. ඉතින් ලංකාවේ මොනවාටද ටීම්? මෙයාට දක්ෂකමක් තියෙන්න ඕනේ ජනාධිපතිගෙන් කතා කරන්න. අනික් මිස් වරගෙන යන්න වැඩක් නැහැ. මම දන්නේ මොකද මේ ටීම් තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා සජිත් ප්‍රේමදාස මහත්තුමාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. මම ඒ ගැන කිසිම වාදයක් කරන්නේ නැහැ. එතුමා කොච්චර හොඳට ඉංග්‍රීසි කතා කරනවද කියලා දන්නවද? එතුමාගේ ටියුෂන් පන්ති වලට විලියම් ෂේක්ස්පියර් කවියාව කියලා වැනිසියේ වෙලෙන්දා ලියන්න ඉස්සෙල්ලා එතෙන්ට ආවේ. ඉතින් අපි ඒව ගැන වාද කරන්න යන්නේ නැහැ. ඒ ටික තියාගන්න පුළුවන්. ඇයි? ඔයා දන්නේ නැද්ද? මේ ඒ නිසා මම එන්නේ ටීම් එකක් තෝරන්නේ. මං හොඳනම් අරගන්න. එච්චරයි කියන්නේ. මොනවාද ටීම්? අනික මට ටීම් එක තෝරන්න බෑ. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව තෝරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 225ක් තෝරන්න. එයාගෙන් කොහොමද ටීම් එකක් මට හදන්න බෑ? එතනින් බහුතරයක සහයෝගය තියෙන එක්කෙනා අගමැති කරන්න තියෙනවා. ඒකේ මගේ මේකන්නේ මේ 225 ටීම් එකද? එයා තේරුවෙන් පස්සේ එයා එක්ක කතා කරගෙන ටීම් එක තෝරන්න තියෙන්නේ. ඉතින් මටත් බෑනේ එයාත් ඉඳලා හිටලා එකෙක් දෙකෙක් දාන්නේ. ඉතින් මං කියන්නේ කොයි පක්ෂෙ වුණත් හොඳ මිනිස්සු දාන්න පාර්ලිමේන්තුවට. අපි දැන් අලුත් නීති ගේන නිසා දූෂණයට විරුද්ධව කවුරේ දූෂණයට විරුද්ධව දූෂණය කරොත් ඒ නීති යටතේ මං ක්‍රියා කරනවා, අයින් කරනවා. ඉතින් ඒ අතරින් ක්‍රියාත්මක කරන්න. මේ සැරේ මං ආවම මට තිබුණේ ටීම් එක මං ගත්තා. මට හිටියා මුදල් ළමයි රංජීත් ප්‍රියඹලා පිටියයි ෂෙහාන් සේමසිංහ. ඉතින් ඒගොල්ලෝ හොඳට වැඩ කරේ නැද්ද? හිටපු අර මහින්ද සිරිවර්ධන මහත්තුමයි ආණ්ඩුකාරතුමා මේ මහා බැංකු අධිපතිතුමයි හිටව මගේ උපදේශක සමරතුංග මහත්තුමයි හිටියා. ඉතින් මෙහෙම කණ්ඩායම හිටියා. මං තෝරන්න ගියේ මං කවුද දන්නේ කවුද තෝරන්න කියලා. නිකන් කතා කරලා තේබිව්වා මිස ඒගොල්ලේ දක්ෂකමම දන්නේ. ඉතින් දෙන්න ටීම් එකකින් වැඩ කරන්න. එච්චරයි මම කියන්නේ. මම දුන්නාම වැඩේ කරලා දෙන්න. මං ආවා, මං ඇවිල්ලා මේගොල්ලෝ එක වැඩ කරේ. ඊට ඉස්සෙල්ලාම වැඩ කරේ ඔය සජිබේ හිටපු UMP සජිබට ගියා එක්ක. ඉතින් ටීම් නායකයා කියන්නේ ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. කට්ටියක් මේක වැඳගෙන යන්න ඕනා නෑ. ඉතින් දැන් වෙලා තියෙන්නේ මොකයි බලමුකෝ. සජිබේ දියා මොකද්ද තියෙන ටීම් එක? මේගොල්ලට බැරි වෙලා තියෙනවා එක
මැතිවරණ ප්‍රකාශයක් ගේන්න දෙකක් තියෙනවා. එකක් කියනවා සැමට ජය කියලා, අනික කියනවා බ්ලූ ප්‍රින්ට් 3 කියලා. ඉතින් මේ දෙකක් දෙනවා, ටීම් දෙකක් තියෙනවා, අපි දන්නවනේ ඒක. එක පැත්තකින් ජීඑල්පීඩීසුයි නාලක ගොඩේව, අනිත් පැත්තේ ඉන්නවා හර්ෂයි එරානුයි කබීරුයි. ඔය කණ්ඩායම් දෙක දැන් තමයි මේක දීලා තියෙන්නේ. හරියට කොහෙද යන්නේ කියලාවත් දන්නේ නැහැ මම අහනකොට. විශේෂයෙන්ම මේ දිහා බැලුවාම මම කියන්නේ සමට ජයක් කියන එකේ කියලා තියෙනවා එතුමන්ලා නෑ මේ බ්ලූ ප්‍රින්ට් 3 එකේ කියලා තියෙනවා උසස් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරනවා කියලා. ඒ තමයි හර්ෂලා පුතේ. සමට ජයක් එකේ කියනවා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරනවා කියලා උසස් එක ගලවලා දැම්මා. මේගොල්ලේ සමාජ අරගොල්ලේ උසස්. ඊළඟට ඒගොල්ලෝ කියනවා දල මේ සැමට ජය කියනවා දල ජාතික සතුට කියලා. ඕක තියෙන්නේ බූටානේ. ඒක සමාජ ආර්ථිකයක් නෙමෙයි, සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නෙමෙයි, ඒක දුප්පත් රටක්. අපි එතෙන්ට යන්න වැඩන්නේ අපේ සතුට හොයන්න, අපිට තියෙන ආර්ථිකය දියුණු කරලා යන්න. ඊළඟට මොකද්ද සහන? මේකේ කියනවා 13 වෙනි පිටේ අපි පෝර කිලෝග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 5000කට ලබා දෙන්නෙමු. මේ අපගේ ගොයින්ට අකණ්ඩව ලබාගත හැකි බවට සාතික කරන්නෙමු. ගොයින් සූරා කෑමෙන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ජීවනපාය සුරක්ෂිත කිරීම සඳහා වී නිෂ්පාදනය සඳහා ඉහළම සාතික මිලක් ලැබෙන බවට අපි සාතික කරමු. බ්ලූ ප්‍රින්ට් 3 එකේ 32 පිටේ කියන්නේ මොකද්ද? ඔය සහන එකක් ගැනවත් සඳහන් කරන්නේ නැහැ. කරුණා කළා කියලා. එකකින් දෙනවා අනිකෙන් ගන්නවා. හරි වැඩේනේ. ඉතින් මේගොල්ලද ඔය ටීම් එකද කරන්නේ? ඊළඟට බලන්න. මේ අය කියනවා සංචාරක කරාපේට සමගි ජල බේගින් සකස් කර ඇති ශ්‍රී ලංකාව සඳහා වූ සංචාරක ප්‍රතිපත්තිය තිරසාරහා සියල්ලන් අන්තර්ගත වර්ධනයක් සඳහා වූ සැලැස්මක්. ටුවරිසම් පොලිසි ෆෝ ශ්‍රී ලංකා බ්ලූ ප්‍රින්ට් ෆෝ සස්ටේනබල් ඇන් ඉන්ක්ලූසිව් ග්‍රෝත්, ඒක ක්‍රියාත්මක කරනවා කියලා. බ්ලූ ප්‍රින්ට් 3 කියෙව්වා මේ ගැන මොකුත් නැහැ. ඒක හොයන්න කියලා මම බැලුවේ පොලිසියට කියන්නවද කියලා. මොකද මේකේ තිබුණ නැහැ සැලැස්ම. සජවේකේ 16 වෙනි පිටේ තියෙනවා මිල්ලෑව මිල්ලෙනිය බිංගිරිය ආයෝජ කලාප දියුණු කරනවා කියලා. බ්ලූ ප්‍රින්ට් 3 26 වෙනි වගන්ති ඔය 3 ගැනම සඳහන් කරන්නේ, මොකුත් සඳහන් කරන්නේ කලාප ගැන. හරි ඒගොල්ල එක්කද වැඩ කරන්න කියන්නේ? ඊළඟට බලන්න බ්ලූ ප්‍රින්ට් 3 මොකද්ද කරන්න කියලා. ඒගොල්ලෝ කියනවා ২৪ වෙනි පිටේ හමුදා අවියදම් ශ්‍රී ලංකා සතුව පුද්ගලයන් 10කට 100කට ලෝකයේ 10 වෙනි විශාලතම ක්‍රියාකාරී හමුදා සමාජිකයන් පිරිසක් සිටි. අප විසින් අනාගත ආරක්ෂා අවශ්‍ය පිළිබඳ මහා මනා සැලසුම් මත පදනම්ව හමුදාව තුළ ස්වාභාවික ඉවත් වීමට ඉඩ සලස්වෙනිමු. ඒ කියන්නේ අඩු කරන්න යනවා. ඊළඟට ඒ 24 49 පිටුවේ කියනවා ඒ වගේම ආරක්ෂා වියදම් නැවත පරීක්ෂා කිරීම හා නැවත තක්සේරු කිරීම. ඒ කියන්නේ හමුදා වියදම් අඩු කරනවා කියන්නේ. ඒක අපිට පැහැදිලි කරන්න ඕන. හමුදාවේ වියදම් අඩු කරන්න යනවා. මේ දෙක කියෙව්වා. ඉතින් මේ අයද ඇවිල්ලා කියන්නේ මේ ටීම් එකක් හොයන්න කියලා. දෙන්නෙක් ඉන්නවා, දෙන්නටම කණ්ඩායම් දෙකක් ඉන්නේ. මේ හරිය තියෙන්නේ එක මවකගේ කුසේ එකවර දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඉපදිලා තියෙනවා. එක්කෙනෙක් මාස 9 ඉපදුනා පියා ජීඑල්පීඩී සහ නාලක ගොඩේව. අනික මාස 10 ඉපදුනා පියා හර්ෂ සිල්වා එරාන් වික්‍රමරත්න කබීර් රාශි. ඉතින් කොයි දරුවාද ඔයගොල්ලෝ ගෙනියන්නේ කියලා තීන්දුව කරන්න වෙයි. ඔහොම අයටද ඡන්දෙ දෙන්නේ? අනික බලන්න මොකද්ද මේ විපක්ෂ නායකතුමා කරන්නේ?
හැම වෙලේම තරගයක් තියෙන අගමැතිවරයාට ඉස්සෙල්ලා ජනාධිපති දෙන්නෙක් අතර කණ්ඩායම් දෙක නායකයන් දෙන්නෙක් අතර ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විපක්ෂය නායකයා හිටියම එයා දුන්නේ වෙන කාටවත් එන්න බණ්ඩාරනායක මැතිනි එක තරඟ කර ඊට පස්සේ හෙක්ට කොබ්බේ කඩුවේ ප්‍රේමදාස මහත්මයා හිටියාම ඉඩ දුන්නේ කාටවත් එන්න බණ්ඩාරනායක මැතිනි දුන්නේ දෙන්න තමයි තරඟ කරේ ඊට චන්ද්‍රිකාව කීප දෙනෙක් හිටියා අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හිටියා ඒ කාටවත් ඉඩ දෙන්නේ නැතුව එයා ගත්තා එයා අරගෙන තරඟ කළා අන්න එහෙමයි චන්ද්‍රිකාවෙන් පස්සේ මහින්ද රාජපක්ෂ අරගත්තා අපිත් ඒ වගේ මමත් විපක්ෂ නායකයෙක් ඉන්නකොට වෙන කාටවත් එන්න දුන්නේ නැහැ අපි තරඟ කරා ජේ.යු.පී.ට මොකක්ද දුන්නේ චන්ද්‍රිකාගේ කාලෙ ගිහින් එයාට සහයෝගය දුන්නා මහින්දේ කාලෙ ගිහින් ආණ්ඩුවට එකතු වුණා අපි අල්ලගෙන යහපාලන ආණ්ඩුව ගැට ගැහුවා වෙන කාටවත් ඉඩ දුන්නේ නැහැ මොකද්ද සජිත් ප්‍රේමදාස කළා තියෙන්නේ නායක හැටියට එයා ඉඩ දුන්න අනුර කුමා දිසානායකට නැගලා එන්න අනුර කුමා දිසානායක නැගලා ආවා සජිත්ට බෑ අනුර කුමා දිසානායක පරද්දන්න කියලා මං කියන්න කැමතියි මෙතන ඉන්නේ එක්සත් ජාතික පක්ෂයයි ගිය සැරේ සමහර අය සජවට දුන්නා මන්ත්‍රී නිසා මම කියන්නේ සජිත්ට බෑ මේක කරන්න එයා එතුමා UMP නියෝජනය කරන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා රණසිංහ ප්‍රේමදාස මහත්මයාන් පස්සේ කරගත්තේ මමයි මේක නියෝජනය කරන්නේ. ඉතින් සජිත්ට ඡන්දේ දීලා වැඩක් නැහැ. සජිත්ට ඡන්දේ දුන්නොත් ඒ අනුර කුමාරට ඔක්සිජන් දෙන එක. එච්චරයි වෙලා තියෙන්නේ. දැන් මිනිස්සු කියන්නේ සජබෙට AKD ඔක්සිජන් කියලා. මොකද සජබෙන් ඔක්සිජන් දෙනවා අනුර කුමාරට. ඉතින් AKD ඔක්සිජන් එක දීලා වැඩක් නැහැනේ. ඒතන ඡන්දේ මාරු කරන්න එපා. මම කියන්නේ මම ඉල්ලන්නේ සෙප්තැම්බර් 21 වෙනිදා ගිහින් ගෑස් සිලින්ඩර් ළඟින් කතිරේ ගහන්න. ගෑස් සිලින්ඩර් එක ළඟ කතිරේ ගැහුවේ නැත්තම් ගෑසුත් නැහැ. රැකියාවක් නැහැ. ඒක ඔබ ඉස්තුති කරමින් මගේ වචන සල්පේ අවසන් කරනවා.